100 years of existence. නියෝජ්‍ය උපකුලපතිතුමා සහ පුස්තකාලයාධිපතිතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද දින අපි මේ විශේෂ මාධ්‍ය හමුව පවත්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලේ පොත් එකතුව සඳහා මේ අවුරුද්දේ අප්‍රේල් 8 වෙනකොට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. ඒ සඳහා අපි පිළියෙල කරලා තියෙනවා විශේෂ වැඩපිළිවෙළ සමූහයක්. ඒයින් පළවෙනි අදියර හැටියට අද අපි මේ මාධ්‍ය හමුවේදී හඳුන්වා දෙන විශේෂ දේවල් කීපයක් තියෙනවා ජනතාවට. ශ්‍රී ලංකාවේ ජනතාවට විතරක් නෙමෙයි ලෝක ජනතාවට පවා දැනගත යුතු වැදගත් කරුණු කීපයක්. පළමුවෙන්ම මම කියන්න ඕනේ මේ පුස්තකාලේ පොත් එකතුව පටන් ගන්නේ 1921 යුනිවර්සිටි කොලේජිය ආරම්භ වීමත් සමග. එතනින් පස්සේ මේ පොත් එකතුව ක්‍රමානුකූලව 42 යුනිවර්සිටි ඔෆ් සිලෝන් පටන් ගැනීමත් එතනින් පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 1952 නිර්නාමානය වීමත් සමගම ක්‍රමානුකූලව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාර වෙනවා. 1952 ඉඳලා මේ පොත් එකතුව කලාපීඨය ඒ තැන අපි සංරක්ෂිතව තියලා තියෙනවා. එතනින් පස්සේ 1960 වර්තමාන පුස්තකාල ගොඩනැගිල්ල හදලා එහි තැන්පත් කිරීම සිද්ධ වෙනවා. ඔය විදිහට තමයි මේ පේරාදෙණිය ඓතිහාසික පුස්තකාලයේ ගබන් මඟ තීරණය වෙන්නේ. එදා ඉඳලා අද දක්වා මේ පොත් එකතුවේ තියෙනවා 108කට ආසන්න පොත් ප්‍රමාණයක්. ඒ වගේම පුස්කොළ පොත් 2500ක් වගේ ප්‍රමාණයක් වෙන ලංකාවේ කොහෙවත් නැති විරල ගණනේ පුස්කොළ පොත් වෙන කිසිම තැනක හොයන්න නැති පුස්කොළ පොත් 2500ක් හෝ 2500ක් අතර ප්‍රමාණයක්. ඒ වගේම ඊට අමතරව අපිට ජෝර්ජ් කීට් මැතිතුමාගේ ඔහු විසින්ම හඳින ලද චිත්‍ර විශාල ප්‍රමාණයක් 250කට වඩා වැඩි ප්‍රමාණයක් ආදි වශයෙන් ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් එකතුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුස්තකාලය සතු වෙනවා. ඇත්තටම මේ පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ තමයි රටේ ජනතාවටත් මේවා පරිශීලනය කරන්න කැමති ඕනෑකමක් දක්වන උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට ඒ වගේ රටේ ජනතාවටත් මේ වටිනා මූලාශ්‍ර පිළිබඳව දැනුම් දීම. ඊළඟට අද අපි මේ මාධ්‍යයට නිරාවරණය කරලා තියෙනවා මේ වෙනකොට විසුද්ධි මග්ග කියන ටීකාව. ඒක තමයි අපි දන්න විදිහට වාර්තා වෙලා තියෙන විදිහට ලංකාවේ පැරණිම පුස්කොළ පොත. ඒක සතු වෙලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. මේවා හරි වැදගත් ජනතාවට සහ විශේෂයෙන්ම පර්යේෂකයන්ට දැන ගැනීම සඳහා. ඊළඟට මම කැමති කියන්න යුනෙස්කෝ ලෝක යුනෙස්කෝ සංවිධානය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන මහාවංශය පුස්කොළ පොත මහාවංශය කිසිම අඩුවක් නැතුව 2001 වසරේ ඉඳලා සියලු කරුණු අඩංගු එක පිටපතක්වත් එක කොළයක්වත් එක අකුරක්වත් හානි නොවි ආරක්ෂා වෙච්ච මහාවංශයේ පුස්තකොළ පොත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සතු වෙනවා. යුනෙස්කෝ සංවිධානය විසින් මේ වෙනකොට තීරණයක් කරන් තියෙනවා ලෝක උරුමයක් විදියට හඳුනාගෙන ඔවුන්ගේ ලයිස්තු ගත කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ
ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් විදිහට තියන්න. ඊළඟට මේ අවස්ථාවේ අපි මාධ්‍යට පෙන්නනවා මේ ලයිව් පුස්තකාලය පටන් ගන්නකොට 2021 පටන් ගන්න වෙලාවේ හදපු පළවෙනි එන්ට්‍රි බුක් කියන එක, එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණ ලේඛනය කියන එක. ඒකත් අපි දැන ගැනීම සඳහා ඉදිරිපත් කරලා තිනවා. ඒකම ඒ මුල්ම පොත් 10 විශ්වවිද්‍යාලයට ඇතුළු වෙච්ච මුල්ම පොත් 10 යත් අපි මේ අවස්ථාවේ ඔබ සිල් දෙනාට දැක බලා ගන්න සලස්වලා තියෙනවා. එතකොට මේ අපිට මෙතනින් මේ අවුරුදු 100 තුල මේ දැනුමේ මූලාශ්‍රය පාවිච්චි කරලා මේ රටට මේ ලෝකෙට බුද්ධිමතුන් ශ්‍රේෂ්ඨ විද්වතුන් දසදහස් ගණනක් බිහි කරපු බුද්ධිමය මූලාශ්‍රයක් තමයි පෙරදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ. අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට මේ පරිශීලනය කරන්න විශේෂයෙන්ම ආචාර්ය මණ්ඩලය, පරේක්ෂකයන් සහ ශිෂ්‍යයන්. අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට මේ විශේෂ දේවල් පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙන අයට අවස්ථාව සලසලා දෙන්න. ඒක මම හිතන්නේ අපේ යුතුකමක් මෙන්ම වගකීමක්. මේ මූලාශ්‍රයන් විශේෂයෙන්ම ඉතිහාසය ගැන හොයන අයට, විශේෂයෙන්ම අපේ කෞතුක වස්තුන් පිළිබඳ හොයන අයට මූලාශ්‍ර කරගන්න අපේ ඉතිහාසය, අපේ ආරම්භය, මිනිසාගේ ආරම්භය, ඒ වගේ දේවල් හොයන අයට අවශ්‍ය බුද්ධිමය මූලාශ්‍රයක් හැටියට මේ පරිශීලනය කිරීමේ අවස්ථාව අනාගතයේ රටට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මොනවා හරි වෙන දැනගන්න තියෙනවා නම් ඒකට. දැන් උදාහරණයකට අපි මූලිකව අපි නුවර ජනමාධ්‍ය හසුරවන සියලු දෙනාට අවස්ථාව දීලා තිනවා. නමුත් අපි දැන් විකල්ප වැඩපිළිවෙලක් හිතාගෙන යනවා කොහොමද, විශේෂයෙන්ම මේක නිකන් අර විනෝදයට කියවන අයටත් වඩා විවිධ වූ පරේක්ෂකයන්. මම දන්නවා දැන් සමහර අය, මම දන්න හුඟක් වයවෘද්ධ තැනැත්තෙක් ඉන්නවා දඹුල්ලේ, ඔහු රාවණ රජුරුවන්ගේ ආරම්භය, ඔහු මේ ලංකාවේ හිටියද, හිටියනම් කොහෙද හිටියේ, ඔහුගේ ගමන් මග මොකද, ඔහුගේ වැඩපිළිවෙල මොකද්ද, ඔහුගේ රට වෙනුවෙන් කර, ඒ වගේ හොයන මිනිස්සු ඉන්නවා මේ රටේ. මේ ගැන ඉතිහාසය ගැන, අපේ ආරම්භය ගැන, ජාතිය ගැන, විවිධ ජාතීන් ගැන අධ්‍යයනය කරන ඒ අයට අපි ආරාධනා කරනවා මේ මූලාශ්‍රයන් පාවිච්චි කරන්න. එතකොට ඔවුන් මේ මූලාශ්‍රයන්ගෙන් අවශ්‍ය දත්ත අරගෙන හුඟාක්ම වැඩදායි, කියන්නේ යම් ආකාරයක සත්‍ය, අතීතයේ සත්‍ය හෙළි කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඔව් නැත් පාසල් දරුවා, අපි මෙහෙමයි, අපි ක්‍රමානුකූලවයි මේ කරන. මේක විතා වටිනා වස්තුවක්, මේක අපි ජාතික උරුමයක් හැටියට අපි විශ්වාස කරනවා. ඒකින්ද මේහි ආරක්ෂාව තවත් අවුරුදු 100,000 ගානක් පවතින ආකාරයට සැලසුම් කරගන්න ඕනේ. ඒකින්ද පියවරෙන් පියවර යම් ආකාරයකින් පාසල් සිසුන්ට, ඒ වගේම ඔය මං කිව්වාගේ වෙන දැනට මේ නැරඹීම සඳහා එනවා. නමුත් පොත් පරිශීලනය සඳහා අවස්ථාවක් නැහැ. නමුත් ඒ සඳහා උදන්දුවක් දක්වන අයට අපිට විශේෂ වැඩපිළිවෙලක් අනාගතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒ සියලු දෙනා රටේ හැම ඉස්කෝලෙකින්ම මෙතෙන්ට එනවා. පාසල් දරුවන් ඇවිල්ලා මේක නැරඹීම සඳහා එනවා. අනාගතේ තව අපේ ඊළඟ අධ්‍යයන හැටියට ලෝකයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාලවල තියෙන ආකාරයටම අපි පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරය සඳහා අපි පුස්තකාලයේ පහළ මාලය වෙන් කරලා තිනවා. එහි ඒ මුළු රටටම දැක ගන්න පුළුවන් වටිනා පුරාවස්තුන් සියල්ල අපි එහිදී ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඒ නරඹන්න පුළුවන් විදියට. නෑ නෑ, එහෙම දැනටත් ක්‍රියාත්මක වෙනවා ඒ වගේ වැඩපිළිවෙළවල්. ඒක අපි මුළු මහා පරිමාණයෙන් නොකරුණත් ඉතා යටිතල මට්ටමින් එහි සිදුවෙමින් පවතිනවා. ඒ වුණාට අනාගතයේ අපි මීට වැඩිය මේ මොකද තව අවුරුදු 100ක් මේක වහගෙන හිටියට මම හිතන්නේ
මේක සැබෑ පල නෙලා ගන්නනම් මේක ඒ පරිශීලනය කරන්න කැමති අයට ඉඩ දෙන්න ඕනේ. ඒකින්ද අපි අනාගතයේ එහෙම වැඩ පිළිවෙලකට යන්න හිතාගෙන ඉන්නවා. ඉතිහාස පිළිබඳ රටවල් 68ක ප්‍රමණ විවිධ ඓතිහාසික මූලාශ්‍රයන් මේ පුස්තකාලය සතු වෙනවා. ඒ කියන්නේ විදෙස් විදෙස් උගතුන්ට මේක ඇත්තටම මූලාශ්‍රයක් වෙනවා. වෙන රටවලින් මෙහි පරිශීලනය කරන නොයෙක් අවස්ථාවල විදේශිකයන් එනවා මේ අපේ පුස්තකාලයට. ඇවිල්ලා ඔවුන්ට අවශ්‍ය කරුණු හොයා ගන්නවා, හොයාගෙන යනවා. ඉතිහාසයේ ඉඳලා මේ දක්වා ඒ වෙන. අපිට ඕනේ මේක මීටත් වඩා ප්‍රචලිත කරන්න. අපි 100ක් ලබන මේ අවස්ථාවේ මේ රටට, මේ ජනතාවට, මේ ලෝකයට මේක කියලා, ඒ වගේම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස සඳහා අපි අවස්ථාව ලබා දෙන්න. ඔව්, දැන් අපි ඩිජිටලයිසේෂන් ඩිජිටල් ප්‍රොසෙස් එකකට ගිහින් තියෙනවා. මේ පරණ වෙන පොත් සියල්ල අපි ඩිජිටල් මාර්ගයෙන් සංරක්ෂණය කරලා ඒවා ක්‍රමානුකූලව ඕන කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන් අනාගත දවසක. මූලික පොත පුස්කොළ පොත් පවා අපි ඒ විදිහට ඩිජිටලයිසේෂන් වලට ලක් කරලා ඩිජිටල් කොපීස් අපි ළඟ තියෙනවා. යම් ආකාරයකින් මූලික පොතට හානියක් වුණත් ඒ කොපි අපිට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. අපි ඩොනේෂන්ස්, ඒ කියන්නේ කවුරු හරි තේ අදහ හඳුනා ගන්නවා නම් ඔවුන් ළඟ, මේ ළඟදි මට එහෙම ඉල්ලීමක් ආවා. බෞද්ධ සංස්කෘතිය පිළිබඳ විශාල පොත් වර්ගයක් තියෙනවා මියගිය තැනැත්තෙගේ. ඔහුට මේ ටික පරිශීලනය ලයිබ්‍රේරි පුස්තකාලයට ලබා දෙන්න ඕනේ. විශේෂයෙන් මේ දෙන්න හදන පුද්ගලයා, ඒ මියගිය තැනැත්තාගේ පුතා, ඔහු කියන්නේ එහි වටිනාකමක් තියෙන පොත් සමූහයක් නිසා ඒක කියවන පිරිසකටම කොහොම හරි යොමු කර ගැනීමට එයා බලාපොරොත්තු වෙනවා. ඒකින්ද ඔහු මට යෝජනා කරා ප්‍රේරදින විශ්වවිද්‍යාලයට මේ පොත් ටික ලබා දෙන්න. එයා කියනද ඒ වගේ විවිධ අවස්ථාවල අපිට ලැබිලත් තියෙනවා ඒ වගේ පරිත්‍යාගයන්. මේ ඉදිරියටත් ඒ වගේ පරිත්‍යාගයන් සඳහා අවශ්‍යතාවයක් තියෙනවා. සමහරලාට විශේෂයෙන්ම මෙහි තියෙන පුස්කොළ පොත් ඇත්තට මේ ලංකාවේ විවිධ තැන්වල විවිධ පන්සල්වල තිබ්බ පුස්කොළ පොත්. අපේ මේ බංග සඳහා උනන්දුවක් දක්වපු පුස්තකාලයාධිපතිවරුන් අතීතේ මුළු රටවටේ ඇවිදලා මේ මූලාශ්‍රයන් හොයාගෙන ගිහින්, ඒවා තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා ගෙනල්ලා තමයි මේ එකතුව හදලා තියෙන්නේ. මේ එකතුව සඳහා දායකත්වය තියෙනවා විශාල පිරිසකගේ. එහෙම නැතුව මේක එක රැයකින් සිදුවෙච්ච දෙයක් නෙමෙයි. මේ අවුරුදු 100 තුළ විවිධ පුද්ගලයන් මේ සඳහා දායකත්වය දක්වමින් ඔවුන්ගේ උනන්දුවෙන් මේ කොටස් හොයලා ගෙනල්ලා මෙහෙ තියලා තියෙන්නේ. ඔව්, ඔවුන් ඉදිරියට විශේෂයෙන්ම විරල ගණයේ පොත් හොයාගන්න අමාරු පොත්, යම්කිසි ඓතිහාසික වටිනාකමක් තියෙන පොත් තියෙනවා නම් එහෙම අයට අපි ආරාධනා කරනවා. මේ ඒ සඳහා හොඳම තැන තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 100ක් පැරණි මේ පුස්තකාලය. මේ පුස්තකාලයට දෙන්න ඒකින් වඩාත් ඵලදායි විදිහට මේ පොත්පත් පරිහරණය වෙනවා කියන වගකීමක් ඇතුව අපිට කියන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල උනත් ශිෂ්‍යයන් අතර ග්‍රන්ථ පරිශීලනයේ යම්කිසි අඩුවක් තියෙනවා. ඒක ලෝකෙ පිළිගත් අද තියෙන නැඹුරුතාවයක්. ඒක එතකොට මොකද හේතුව? දැන් මේ ඉලෙක්ට්‍රොනික යුගයේ හුඟක් පොතපත පරිශීලනය කරන්න පුළුවන් ඩිජිටල් ආකාරයට. එතකොට අපිත් ඒ සඳහා විකල්පයක් හැටියට අපේ මේ සියලුම පොත්
ඩිජිටලයිසේෂන් ඩිජිටලිකරණය කරලා අපි ලෑස්ති වෙන්න ඕනේ ඔවුන්ට පරිශීලනය කරන කිරීම සඳහා අවශ්‍යතා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. මම හිතන්නේ අපේ පුස්තකාලේ නවතම ක්‍රියාමාර්ගය තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ මගින් ඔවුන් ග්‍රහණය කර ගැනීමට හැකියාව අපිට ලැබෙනවා, කියවන්න ග්‍රහණය කර ගැනීමට. දැන් අපි මේ ඔව් දැන් අනාගත මේ අපේ මේ 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 තාක්ෂණීකරණය ක්‍රියාවලියේදී අපිට ළමයින්ට පුළුවන් වෙනවා, විශේෂයෙන්ම අපි Wi-Fi ඒරියා එකක් Wi-Fi ප්‍රදේශයක් පුස්තකාලය තුළ පිහිටවලා තියෙනවා. ඒකම යම් කෙනෙකුට ඇවිල්ලා වර්ක් මම ඉට ඉස්සෙල්ලා කියලා දැන් වර්ක් ස්ටේෂන් අපි නිර්මාණය කරන්න යනවා. ඒ කියන්නේ ඒවල ඉඳගෙන එයාට කෙනෙකුට ලෝකයේ දැනුම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා ගන්න පුළුවන් එතනින් කොම්පියුටරේ ඉස්සරහා ඉඳගත්තාම. ඒ තත්ත්වයට අපි අනාගතයේ මේ ලයිබ්‍රිය ගෙනියමින් ඉන්න යුගයකයි අපි මේ සියවස සමරන්නේ. Right, okay, right. Thank you. මෙමරි ඔෆ් ද වර්ල්ඩ් ටු යුනෙස්කෝ ඒකට යෝජනා වෙලා තියෙන පුස්කොළපොත්. ඒක ඉදිරියේදී යුනෙස්කෝ ආයතනය නොමිනේට් කරනවා. අනිත් මහාවංශ අංශම්පූර්ණ සම්පූර්ණ ඔක්කොම තියෙන පොතක් වගේ නේද? ඒක සම්පූර්ණ ඔක්කොම තියෙන එකක් මේ දවස්වල මම වැඩක් නමුත් සාමාන්‍ය පොතක් කාර්යාලයේ තරම් ඉගෙන ගන්න ඕන වලට ඇදගෙන